මගේ කෑම පිටුවේ මුල ඉඳන් හිටපු කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා මටයි දහම්ටයි පොල් රොටියටයි තිබ්බ ආත්මීය බැඳීම. ඉතින් මේ ගෙවුන නිවාඩුවේ මගේ ඉල්ලීමටම මං වෙනුවෙන් එයා පොල් රොටි හැදුවා. අපේ ගෙදර පොල් රොටි චෙෆ් දහම්. හරීම රසයි එයා හදන පොල් රොටි. දහම් පොල් රොටි හැදුවාම ඒකේ ෆොටෝ එකක් කරන් ඒ ගැන සතුටෙන් ලිව්වා වගේම එයා පොල් රොටි හදන විදිය පොඩියට වීඩියෝ එකකුත් අරගෙන ඒ ගැන මම මේ කියන්නේ ගොඩාක් සතුටෙන්. වීඩියෝ එකේ ඇහෙන බෑක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ගැන නම් වැඩිය හිතන්න එපා. නිවාඩු දවස්වලනේ පොඩ්ඩොත් ගෙදර සද්දෙත් වැඩි. දහම්ට පොල් රොටි ටික හදන වෙලාවේ අතින් පයින් පොඩියට බාධා කර කර ඔය ළඟට වෙලා ඉන්නේ යාගේ කොහොල් ඇගුලිය. දහම් පොල් රොටි හදද්දි යාවත් ඒකට උදව් කරගන්න කියලායි ඔය පොඩියට ඇවිටිලි කරන්නේ. මේ රට මගේ පදිංචිය කරගෙන මේ අවුරුද්දට අවුරුදු 13ක්. පවුලක් විදියට මේ රටට ජීවත් වෙන්න මං ආවේ මීට අවුරුදු 13කට උඩදී වෙසක් මාසකමයි. ඒ ආපු වෙලාවේ අපි මුලින්ම පදිංචි වෙච්ච ගෙදර පුංචි කුස්සියේ දහම් මං වෙනුවෙන් මුලින්ම හැදුවේ පොල් රොටි රසම රස කුකුල් මස් හොද්දකුයි. එදා වගේම තමයි අදත් ඒ පොල් රොටියට ලස්සන හැඩයක් නැහැ. හැබැයි රසම රසයි. මං හිතන්නේ එයත් මං වගේ කෑමට ආදරේ එකතු කරනවද කොහෙද. මං වගේ හැඩ කර කර ලස්සනට රවුමට පොල් රොටිය හැදුවේ නැති වුණාට ගොඩාක් රසට මං හදනවටත් වඩා රසවට එයා පොල් රොටි ටික හදනවා. දරුවෝ ලැබෙන්න ඉන්න කාලවලදීත් මහරෑ දෙකට තුනට පොල් රොටි කන දොළදුකක් ආවහම රෑ මැද නැගිටලා මට හදලා දුන්නු දවසුත් තියෙනවා. ප්‍රෙග්නට් නැති කාලවලදීත් රෑ මැද නැගිටලා පොල් රොටියක් හමුදායිය කියලා ඇහුවහම වචනකින්වත් මුකුත් නොකිය පොල් රොටි හදලා පොල් රොටියට බටර් ටිකක් ගාලා ලුණු මිරිස් තියලා රොටිය දෙකට මැදින් නවලා ප්ලේන්ටියකුත් හදලා ළඟටම දෙනවා. මට මේ වීඩියෝ එක දකිද්දී ඒවත් මතක් වෙනවා. එයා පොල් රොටි හැදුවට ලුණු මිරිස් ටිකනම් හැදුවේ මම. රසම රසට පොල් රොටි හදලා දෙනවා විතරක් නෙමෙයි ජීවිතේ දිහා සුන්දර විදියට බලන්න සුභවාදී විදියට බලන්නත් මට උගන්වන්නේ මගේ මේ සංසාරික ගමන් සගයම තමයි. මොන අසුභවාදී දෙයක් වුණත් සුභවාදී දෙයකට පරිවර්තනය කරගෙන මට මාව විඳින්න පුරුදු කරේත් මගේ මේ පොල් රොටි චෙෆ්ම තමයි. ඉතින් මගේ මේ පුංචි වපසරිය ඇතුලේ හැමදාමත් මං ගැහැණියක් විදියට බිරිඳක් විදියට අම්ම කෙනෙක් විදියට ගොඩාක් තෘප්තිමත්. ගොඩාක් ස්තුතියි අපි වහන් හිටියටයි බලන් හිටියටයි.